අපි කතා කරනවා ඊළඟ පේමන්ට් එක. මොකද ඊළඟ එක? හතරවෙනි එක තමයි payments of penalties for terminating the lease if the lease term reflects the lessee exercising the option to terminate the lease. දැන් අපි හිතමු මෙහෙම. ලීස් ඇග්‍රීමන්ට් එකේ තියෙනවා කාලය අවුරුදු 5යි. ඔප්ෂන් එකක් දීලා තියෙනවා ලෙසීට ඕනනම් පුළුවන්කම තියෙනවා අවුරුදු 3කට පස්සේ. ඒක නන් කැන්සලබල් පීරියඩ් එකක් තියෙන අවුරුදු 3. 3කට පස්සේ ඕනනම් පුළුවන් කිවිසුම ටර්මිනේට් කරලා දාන්න. ඒක තව දුරටත් මේ ඇසෙට් එක භාවිතා කරන එකෙන් වැළකිලා 3කට පස්සේ ඇග්‍රීමන්ට් එක ටර්මිනේට් කරලා ඇසෙට් එක බාර දෙන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. එහම ඔප්ෂන් එකක් තියෙනවා. හැබැයි කිවිසුමේ කියනවා ඒ ඔප්ෂන් එක ඔයා එක්සයිස් කරනවා නම්, ඒ කියන්නේ කිවිසුම ඔයා ටර්මිනේට් කරනවා නම්, අවසන් කරනවා නම්, කාලයේ අවුරුදු 5කට කලින් අවුරුදු 3න් පස්සේ ඔයා එහෙම ටර්මිනේට් කරන්න හිතාගෙන ඉන්නවා නම්, ඔයා එතනදී ටර්මිනේට් කරන වෙලාවෙදී ගෙවන්න ඕන ලක්ෂ 5ක්. ටර්මිනේෂන් වලදී අපි මෙච්චර ගාණක් ගෙවන්න ඕන ලක්ෂ 5ක් ගෙවන්න ඕන කියලා කියනවා. එතකොට අපි හිතමු අපිට මේ කිවිසුමට එළඹෙන වෙලාවේදී රීසනබ්ලි අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් නම් ලෙසි මේ ටර්මිනේෂන් ඔප්ෂන් එක එක්සයිස් කරයි කියලා. මේ ටර්මිනේෂන් ඔප්ෂන් එක එක්සයිස් කරලා මේක ටර්මිනේට් කරයි, ඇසෙට් එක ආපහු බාර දෙයි. එහෙම වුණොත් පේමන්ට් එක ගෙවන්න වෙයි කියලා රීසනබ්ලි අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට පුළුවන් ඔය ටර්මිනේෂන් පේමන්ට් එකත් මේ ලීස් ලයිබිලිටි එක හොයද්දි කෑෂ් ෆ්ලෝ එකක් විදිහට ගන්න. ටර්මිනේෂන් එකට අවුරුදු ඒ තුනකින් පස්සේ එයා ටර්මිනේට් කරද්දි ගෙවන ගාණත් ලීස් පේමන්ට්ස් වලට ගන්න පුළුවන්. හරිනේ. ඉතින් ඒක ඉතින් අතරම අපි දැන් තීරණය ගන්න මේ විදිහට. කියන්නේ මේ වෙලාවේදී අපි හිතන්නේ අතරම අපිට හිතන්න මේ වගේ දැන්. එක්සැම්පල් එක මෙහෙම හිතන්නකෝ. අපි හිතමු මේ ලීස් එක අරගෙන තියෙන අවුරුදු 5කටනේ. ඉතින් අපි හිතමු මේ අරගෙන තියෙන ඇසෙට් එක අතර අවුරුදු 3කින් අපිට ඕන ටර්මිනේට් කරන්න පුළුවන් කිවිසුම. හරිනේ. ඉතින් අපි හිතමු අපි තව බිල්ඩින් එකක් මේ අරගත්ත ඇසෙට් එකකට බිල්ඩින් එකක් කියලා. මේ වගේ බිල්ඩින් එකක් අපි හදාගෙන යනවා. අපි කන්ස්ට්‍රක්ට් කරගෙන යනවා අපේ යූස් එකට. ඒක හදන්න පරක්කු වෙන හන්ද තමයි මේ తాවකාලිකව අපි ලීස් එකට බිල්ඩින් එකක් ගත්තේ. අපි හිතමු අපිට පේනවා මේ අපි හදාගෙන යන බිල්ඩින් එක අවුරුදු 3ක් යද්දි කොහොමවත් වැඩ ඉවර වෙනවා. පහක් යන්නේ නැහැ. 3ක් යද්දි වැඩ ඉවර වෙනවා. අපිට පුළුවන්කම තියෙනවා ඒතර මේක වෙනුවට අපේ බිල්ඩින් එක පාවිච්චි කරන්න. ඉතින් එහෙමනම් ඒ වගේ කතාවක් තියෙනවා නම් අපි ගොඩක් ලයික්ලි කොහොමද 3න් පස්සේ මේක ටර්මිනේට් කරලා බාර දෙන්න. ඒ වගේ ඉතින් අර සිටුේෂන් එක ගන්නවා තේරුම් ගන්න මොකද්ද කියලා තියෙන සිටුේෂන් එක බාර දෙද නැද්ද කියන එක. කොහොම හරි ටර්මිනේෂන් ඔප්ෂන් එකට ගෙවන ගාණක් තියෙනවා නේද? ඒකත් ලීස් පේමන්ට් එක කරලා ගන්න පුළුවන්. අන්තිම එක ගැරන්ටීඩ් රෙසිඩුවල් වැලියු. රෙසිඩුවල් වැලියු ගැරන්ටීඩ්. දැන් හිතන්න මෙහෙම. දැන් අපි හිතමු ඔයා ගන්නවා ලොරියක්. හරිනේ. ලීස් එකට ගන්නවා ලොරියක්. ඒක බාණ්ඩ ප්‍රවාහනය කරන. කකටද කියලා හිතමුකෝ. එතකොට ඔයාට සාමාන්‍ය නිකන් සාමාන්‍ය හිතන්නේ බිස්නස් එකක් වුණත් පටන් ගත්ත ගමන් සේල්ස් අඩුයිනේ. පටන් ගත්ත ගමන් එච්චර ප්‍රොෆිට් නැහැ. එච්චර හැකියාවක් නැහැ වියදම් දරන්න. ඒ කියන්නේ ලෝන් එහෙම ගන්න. හරිනේ. ඒත් එහෙම වුණාම අපි හිතමු ලෙසෝ අපිට කියනවා මේ ලොරියට ඔයා හැම අවුරුද්දකටම ලක්ෂ 5 ගාණ ගෙවන්න ඕනේ ලීස් පේමන්ට් එක. අපි හිතමුකෝ නිකන් හිතමුකෝ එක්සැම්පල් එක. හැබැයි ලෙසී කියනවා මට එහෙම දැම්ම ගෙවන්න අමාරුයි එච්චර ගාණක්. මොකද හේතුව මේ දවස්වල යන තත්ත්වෙත් එක්ක බිස්නස් අඩුයි. ඒ නිසා එච්චර මුදලක් ගෙවන්න පුළුවන් කමක් නැහැ. නිසා වට පුළුවන්ද ඔක ලක්ෂ 3ට අඩු කරන්න. ඔය ලක්ෂ 5 ලීස් පේමන්ට් එක 3ට අඩු කරන්න. මම දැන් මේක ලීස් ටර්ම් එක ඉවර වෙද්දි තත්ත්වය යහපත් වෙලා තියෙන. ඒතර මට ගෙවා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ. ඒ නිසා ලීස් ටර්ම් එක ඉවර වෙද්දි මම වට එකපාර 1 මිලියන් ගෙවන්න. ඉතින් අපිට ඔයක ඇග්‍රීමෙන්ට් එකලා පේනවා කියලා. නිකන් හිතන එක්සැම්පල් එකක් විදියට. එතකොට මෙයා මේ විදියට ලෙසී කියනවා ලීස් ටර්ම් එක තුල ගෙවන ලීස් පේමන්ට්ස් අඩු කරන්න මම අවසානයේ මමට ගැරන්ට් කරනවා මම මේ ඇසෙට් එක බාර දෙන වෙලාවට ලීස් ටර්ම් එක ඉවර වෙද්දි මේ රෙසිඩුවල් වැලියු එකක් විදියට මම මෙච්චර ගාණක් 1 මිලියන වට ගෙවනවා කියලා ගැරන්ට් කරනවා. ඒකත් අපි ගන්නවා ලීස් පේමන්ට් එක විදියට. අපි කියන්නේ ගැරන්ටීඩ් රෙසිඩුවල් වැලියු. හරිනේ. අපිට කියන ගැරන්ටීඩ් රෙසිඩුවල් වැලියු කියලා අපි කියනවා. හරිනේ. ඉතින් ඔකත් ගන්න ඕනේ. එතකොට ඔය තියෙන පේමන්ට්ස් ටික ෆික්ස් පේමන්ට්ස්, වේරියබල් පේමන්ට්ස්, එක්සයිස් ප්‍රයිස් ඔෆ් පර්චේස් ඔප්ෂන්, ටර්මිනේෂන් එකට ගෙවන ගාණ, අනිත් එක ගැරන්ටීඩ් රෙසිඩුවල් වැලියු. ඔය ටික තමයි ලීස් පේමන්ට්ස් වෙන්නේ. ඔය ටිකේ ප්‍රසන්ට් වැලියු එක. දැන් සාමාන්‍ය අවස්ථාන්කල බලන්න මොනවද එන පේමන්ට්ස් කියලා. ගොඩක් වෙලාවට ෆික්ස් පේමන්ට්ස් තමයි එන්නේ ඉතින්. නෝමලි එහෙමනේ. ඒත් ඔය ටිකේ අරගෙන ප්‍රසන්ට් වැලියු ගන්න ඕනේ.
ඒ වැලියුවකට අපි කියනවා ලීස් ලයිබිලිටි කියලා. එහෙනම් අද ලීස් ටර්ම් එක කමෙන්ස්මන්ට් එකේදී ඔය පේමන්ට්ස් ටිකේ ප්‍රසන්ට් වැලියු ගත්තම ඩිස්කවුන්ට් කරලා අපි කියනවා ඒක තමයි ලීස් ලයිබිලිටි එක. ඕකේනේ. ඉතින් අපි ලීස් ලයිබිලිටි එක මත තමයි ඊළඟ පියවර විදියට ROU ඇසට් එකේ වැලියු එක ඩිටර්මයින් කරන්නේ. මුලින්ම ගත්ත ලීස් ලයිබිලිටි එක ඊළඟට ගන්නවා ලීස් ඇසට් එක නේ ROU ඇසට් එක. කොහොමද ගන්නෙ? ලීස් ලයිබිලිටි එකේ වැලියු එකට එකතු කරනවා අයිටම්ස් දෙකක්. මොනවද ඒ? ලීස් ලයිබිලිටි එකේ වැලියු එකට එකතු කරනවා අයිටම්ස් දෙකක්. එකක් ඩිරෙක්ට්ලි ඇට්‍රිබියුටබල් කොස්ට් ඔෆ් ද ලීස්. මේ ඇසට් එක ලබා ගැනීමේදී අපිට දරන්න සිද්ධ වෙන ඩිරෙක්ට්ලි ඇට්‍රිබියුටබල් කොස්ට්. ඩිරෙක්ට්ලි ඇට්‍රිබියුටබල් කියලා කියන්නේ the cost that would not have occurred if not for the lease transaction. ekenne me lease transaction ekak naththam walakwa gatha hakiva thibba cost thiyenawane. me asset ekak ganima nisama yana ewa. ehema ewa ekathu karanna one. ekathu yana puluwa. ehera ehema cash credit karala ROU asset ekak debit karanna puluwa. okay ne. dewani wargaye thamai api kiyenawa provision for decommissioning and dismantling. dismantling and decommissioning provision ekak. පෙර එල්කේස් 16 කතා කරන්නේ. يعني වත්කමක් අපි පර්චේස් කරන වෙලාවේදී ලීස් එකට ගන්න වෙලාවේදී අපි එකඟ වෙනවා මේ ඇසෙට් එක ඔයාට බාර දෙන අවස්ථාවේදී ලීස් ටර්ම් එක අවසානයේ බාර දෙන අවස්ථාවේදී නැවත තිබ්බ තත්වයට පත් කරලා අපි හිතමු අපි බිල්ඩින් එකක් ගන්නවා අපි හිතමු ලෑන්ඩ් එකක් අපි ගන්නවා. ඒකට අපි බිල්ඩින් එකක් හදනවා. අපි එකඟ වෙනවා ලෙසෝට ඔයාට මේ ලෑන්ඩ් එක අපි බාර දෙද්දී මේ තිබ්බ බිල්ඩින් එකේ මේ තියෙන දේවල් ඔක්කොම අයින් කරලා දාලා ලෑන්ඩ් එක කලින් තිබ්බ විදියටම ඔයාගෙන් ගන්න අවස්ථාවේ තිබ්බ තත්වයටම පත් කරලා බිල්ඩින් එක ඔක්කොම කුඩු කරලා දාලා අයින් කරලා දාලා සුද්ධ කරලා තිබ්බ ගානටම අපි දෙනවා කියලා. එහෙම දෙන්න අපිට කොස්ට් එකක් දරන්න වෙනවා අන්තිමේදී. ඔය තියෙනේ වයින් කරලා දාන්න. ඔය ඩිකමිෂනින් ප්‍රොවිෂන් එක, ඩිස්මැන්ට්ලින් ප්‍රොවිෂන් එක. එතකොට ඒ වගේ ගාණක් තියෙනවා නම් එහෙම අපිට වැලියු එකක් තියෙනවා නම් ඒකත් අපිට පුළුවන් සෙට් එකට එකතු කරන්න. හරිනේ අපි එල්කේස් 16 කතා කරනවා සාමාන්‍යයෙන් ඩිකමිෂන් ඩිස්මැන්ටලින් ප්‍රොවිෂන් එක මොකද කරන්නේ ඇසෙට් එකට ඩෙබිට් කරනවා ප්‍රොවිෂන් එක ක්‍රෙඩිට් කරනවා. හරිනේ. එතන මෙතනදී අපිට පුළුවන් මේ ලීස් එකකට ගත්ත ඇසෙට් එක සම්බන්ධිත ඒ වගේ දේවල් තියෙනවා නම් ඇසෙට් එකට එකතු කරන්න පුළුවන්. ROU ඇසෙට් එක ඩෙබිට් කරනවා ඩිකමිෂනින් ප්‍රොවිෂන් එක ක්‍රෙඩිට් කරනවා. හරිනේ. හරි. එතකොට දැන් accounting part එක ඔක තමයි. ලීස් ලයිබිලිටි එක මුලින්ම ගත්තා. ලීස් ලයිබිලිටි එකට එකතු කරා directly attributable cost and dismantling and decommissioning provision එකතු කරලා ගත්තා ROU asset එක. ඉතින් අපි කරන්නේ lease liability එකේ value එක credit කරනවා lease liability, debit කරනවා ROU asset. lease liability එකේ value එක lease liability debit credit කරලා debit කරනවා ROU asset එකට. ඊට අමතරව directly attributable cost cash credit කරලා ROU asset debit කරනවා. ඊටත් අමතරව decommissioning and dismantling provision එක credit කරලා debit කරනවා ROU asset එකට. හරිනේ. ඔක තමයි වෙන්නේ. හරිනේ. එතකොට දැන් ඊළඟට අපි ගත්තොත් එහෙම lease liability එක අපි accounting කරන විදියට ගත්තොත් අපි එහෙම present කරද්දි financial statements present කරද්දි අපි කලින් කරලා තියෙන මේ දේවල් එතකොට මේ lease liability එක කඩලා පෙන්වන්න ඕනේ. current portion and non current portion විදියට වෙනම සෙපරේට් කරලා පෙන්වන්න ඕනේ. හරිනේ. මේ ලීස් ලයිබිලිටි එකේ අවසාන වැලියු එක තියෙනවා අපේ account එකේ ඉතුරු වෙන ගාන. කියන්නේ ලීස් ලයිබිලිටි මේක නෙවෙයි ඉන්නේ. ලීස් ලයිබිලිටි එක අපි ඉනිෂියල් රෙකග්නිෂන් එකේ අර විදිහට හඳුනාගත්තා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ලීස් ලයිබිලිටි එකට interest එකතු වෙනවා. interest එකතු වෙනවා. interest එක P&L debit වෙනවා. ලීස් ලයිබිලිටි credit වෙනවා. ඊපස්සේ ලීස් payments මොකද කරන්නේ? ලීස් payments ටික cash credit වෙනවා. debit වෙනවා ලීස් ලයිබිලිටි එකට. හරිනේ. ඉනිෂියල් මෙෂර්මන්ට් එක තියෙනවා. ඉන්ට්‍රස්ට් එකතු කරා පේමන්ට්ස් අඩු කරා අවසාන වැලියු එක ගත්තා අවුරුද්ද අවසාන වැලියු එක. ඒක දෙකට කඩලා පෙන්වන්න ඕනේ කරන්ට් ඇන් නන් කරන්ට්. ඒක දන්නවනේ. ඒක ඕකේ. එතකොට තව දෙයක් තේරුම් ගන්න මේ ලීස් ලයිබිලිටි එකේ සමහර අය දැන් මේක නේචර් ගත්තා නම් මේ වගේ දෙයක් මේ ලීස් ලයිබිලිටි කිව්වට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේවා එකක්. මොකද්ද? ෆයිනෑන්ෂල් ලයිබිලිටි එක කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් ලීස් ලයිබිලිටි එක අපි ගත්තොත් ඒකත් මොකද්ද? කන්ට්‍රැක්චුවල් ඔබ්ලිගේෂන් ඩිලිවර් කෑෂ් වගේනේ. අර ෆයිනෑන්ෂල් ලයිබිලිටි financial instruments වල definition meet වෙනවා වගේ නේද? ඒකද ඒකට ඇත්තරම අපි ගත්තොත් දැන් කෙනෙක් හිතන්න පුළුවන් ආ හරි initial measurement එක ගත්තා. එකතු කරා interest එක. අඩු කරා lease payment එක. හරියට නිකන් amortize cost වගේ කියලා. කියන්නේ ඇත්තම ගත්තොත් එහෙම other financial liability කියලා කෙනෙක් හිතන්න පුළුවන් නිකන්. හරිනේ. එහෙම නැහැ. මොකද ඇත්තරම ඒක තියෙනවා lease එකට අදාළව.
ඇතිවෙන ලයිබිලිටස් ස්කෝප් අවට් කරල තියෙනවා ෆයිනන්ශල් ඉන්ස්ට්‍රමන්ස් වලින්. ඒ නිසා එක ගවර්න් වෙන්න ඇතරම SLFRs 9 වලින් ගවර්න් වෙන්නේ නැහැ. සහ ලීස් ලයිබිලිටි ගවර්න් වෙන්නේ SLFRs 16. ඒත් 9 වලින් නෙමෙයි. හරිනේ. එහෙනම් ෆයිනන්ශල් ඉන්ස්ට්‍රමන්ට්ස් වගේ වුණාට ෆයිනන්ශල් ලයිබිලිටි වගේ වුණාට ඒක ෆයිනන්ශල් ලයිබිලිටි නෙමෙයි. ඒක ලීස් ලයිබිලිටි. මේක ගවර්න් වෙන්නේ 16 වලින්. එහෙම නැත්නම් SLFRs 9 නෙමෙයි. ඒකත් හරිනේ. ඒතර එහෙම. ඊට පස්සේ මේ ROU සෙට් එක තියෙන්නේ. ඒතර ROU සෙට් එක අපි අඳුනගත්තා ඉනිෂියලි. Lease liability එකට directly attributable cost and provision එක එකතු කරලා decommissioning. ඊට පස්සේ ROU set එක අපිට පුළුවන් depreciate කරන්න. අපි ඉස්සරහට කතා කරන කොහොමද කරන්න කියලා. Depreciate කළා අවසානයේ carrying value එක recognize කරන්න පුළුවන් non current asset වල. හරිනේ. එහෙනම් මේ ROU set එක වෙනම item එකක් විදිහට වෙනම line item එකක් විදිහට පෙන්වන්න ඕනේ. PPE වල පෙන්වන්න බෑ ඒක. හරිනේ. වෙනේවත් එකතු කරලා පෙන්වන්න බෑ. Separately non current asset වල වෙනම line item එකක් විදිහට පෙන්වන්න ඕනේ ROU asset එක. ඕකේනේ.